සුබ දවසක් ඔබ සියලු දෙනාට. අදත් සුපුරුදු පරිදි අමරණමෙඩ් සර්ව්ස් විශේෂ වෛද්‍ය විද්‍යා චැනල් එකේ. අද කතා කරන රෝගී තත්ත්වය තමයි මේ ගොඩක් අයට තියෙන ගැටලුකාරී තත්ත්වයක් සම්බන්ධව. මේ තත්ත්වය මොකක්ද? විශේෂයෙන්ම මේක වැඩිපුර ඇති වෙන්නේ සමේ. සමේ ප්‍රශ්නයක්. මේක හැදුනහම එකපාර හොඳ වෙන්නේ නැහැ, කල්ගත වෙනවා. නැවත නැවත එනවා. මේක ළමයින්ටත් ඇති වෙනවා, වැඩිහිටියන්ටත් තියෙනවා. හරිම කරදරකාරී තත්ත්වයක්. එම තත්ත්වය මොකක්ද? එම තත්ත්වය තමයි මේ එක්සීමා කියන රෝගී තත්ත්වය. එක්සීමා. මේක ඇත්ත වශයෙන්ම මේකට සිංහල වචනයක් සාමාන්‍ය හරි වචනයක් නැහැ. හැබැයි ගොඩක් අය මේකට සිංහල භාෂාවෙන් පාවිච්චි කරන්නේ මේ රත්ය, රත්ත වාතය ඇති වෙලා. එහෙම තමයි භාවිතා කරන්නේ. මේ රත්ය කියන වචනේ ගත්තාම ගොඩාක් ලෙඩවලට පාවිච්චි කරන දේශීය බෙදකමේදී මේක වෛද්‍යරු නෙමෙයි භාවිතා කරන්නේ. ගොඩක් වෙලාවට රෝගීන් හිතනවා එවැනි දේවල් ආපුවම මේ රත්ය කියන එක ඇවිල්ලා තියෙන්නේ, ඇගේ සැර වැඩි වෙලා මේ සැර පිටකිරීමක් තමයි සිද්ධ වෙන්නේ කියලා එහෙම හිතනවා. බලමු අපි මේ රෝගී තත්ත්වය මොකක්ද කියලා. ඉතින් රෝග ලක්ෂණ විදිහට දක්වනවා නම් ගොඩක් දුරට මේක සමේ ඇති වෙන රෑෂ් එකක් විදිහට තමයි මේක එන්නේ. සමේ රෝගයක් විදිහට. ඉතින් මේක අපි කියනවා මේ දදයක් විදිහට එන්නේ. මේක ආපුවාම මේක උඩට ඉස්සෙන්න එනවා. මේක සමහරට පොතු වගේ ගතියක් ඇති වෙනවා. කසනවා ගොඩක්. සමහරට රැලි රැලි වගේ තියෙනවා, ඉරි ඉරි වගේ. කසන ගතිය තියෙනවා. සමහරට පතුරු ගතියක් තියෙනවා, ගැලවෙනවා පතුරු. සමහර වෙලාවට ඉස්ම ගලනවා. ඉතින් මෙවැනි රෝග ලක්ෂණ එනවා. සමහරට පැහැ කළු පැහැට තියෙන්නත් පුළුවන්, සුදු පැහැට තියෙන්නත් පුළුවන්. ඉතින් වැඩිපුරම දකින්න පුළුවන් කකුල් වල, අත්වල, කම්පිටිපස්සේ, මේ කිලි වල, ඔළුවේ, ඒ වගේ ස්ථානවල වැඩිපුර දකින්න පුළුවන්. ඊට අමතරව වෙනත් ස්ථානවලත් එනවා. ඉතින් ගොඩක් දුරට මෙම රෝගී තත්ත්වය එනකොට මේ කකුලක ආවුත් සමහරවිට දෙපැත්තෙම එනවා. සමහරට කකුල් දෙකේම අර සමමිතිකව එනවා. අත්වල ආවත් ඒ විදිහේ සමමිතිකව එනවා. අර එක අතක තියෙන තැනම තමයි අනිත් අතේ තියෙන්නේ. අන්න ඒ විදිහට එනවා. මේක අධික කැසීමක් තියෙනවා. ගොඩක් වෙලාවට අධික කැසීමක් තියෙන ඉස්ම ගන්නවා. හරි කරදරයක් මේක. හරිම කරදරයක්. සමහරවිට වෛද්‍යරුන්ගෙන් බෙහෙත් ගන්නවා. අන්න එතකොට ටිකක් අඩු වෙනවා. ඔන්න ආයෙත් එනවා මේක. විශේෂයෙන්ම පාසල් යන වයසේ දරුවන්ට මේක වැඩි. ඉතින් දරුවන්ට මේ අධ්‍යාපන කටයුතු කරගන්න බෑ. මේ කකුල් වල ආපුවම කකුල් කැතයි. ඇඳුමක් විශේෂයෙන්ම මේ ගැහණු දරුවෙක් නම් මේ පාසල් යනකොට මේ කකුල් වල පැච් පැච් ඉස්ම ගලනවා. එතකොට මැස්සෝ වහනවා. තවත් ආසාදන එනවා ඒ උඩට. අපි කියනවා මේ බැක්ටීරියා ආසාදන එනවා, සෙකන්ඩරි බැක්ටීරියා ඉන්ෆෙක්ෂන්ස්, ද්විතීක බැක්ටීරියා ආසාදන එනවා ඒක උඩට. ඒ වගේ මේ එක්සීමාගෙන් රෝගී තත්ත්වය ආපුවාම සමහර වෙලාවට ඒ උඩට දිලීර ආසාදනත් එන්න පුළුවන්. ද්විතීකව එන්න පුළුවන් දිලීර ආසාදන. ඉතින් මේක හරි කරදරකාරී. ඉතින් මෙතෙන්දි කියන්න ඕනේ මේක ඇත්ත වශයෙන්ම මේක සමේ තියෙන ඇලර්ජි එකක්, ඇලර්ජික් කන්ඩිෂන් එකක්. ඇත්ත වශයෙන්ම ඇලර්ජි එකක් කියලා කියන්නේ හැමේම තියෙන ප්‍රතික්‍රියාවක්. ඇත්ත වශයෙන්ම අපි දන්නවා මේ ඇලර්ජිස් කියන්නේ මොනවද කියලා. අපේ වීඩියෝ අපේ චැනල් එකේ අපි වීඩියෝස් මගින් මේක විස්තර කරලා තියෙනවා. ඇලර්ජිස් ඔයගලට බලන්න පුළුවන්. ඉතින් මේකත් එක්තරා අසාත්මිකතාවයක් විදිහට එනවා. මේක ආපුහම් බේත් ගන්නකොට අර මම කලින් සඳහන් කළා වගේ යම්සි ගුණයක් එනවා. නමුත් මේක ඉවරයක් නෑ. නැවත නැවත එනවා. ඉතින් ඒක තමයි කරදරේ. ඉතින් සමහර මෙම එක්සීමා කියන ආරයටත් එන්න පුළුවන්. පවුල්වල දෙමව්පියන්ට තිබුණ දරුවන්ටත් එනවා ඉඩකඩ වැඩි. අද කාලේ අපි දකින වැඩිපුරම හේතුව තමයි ගොඩක් වෙලාවට මේ දැන් අපි භාවිතා කරන රසායනික ද්‍රව්‍ය නිසා. රසායනික ද්‍රව්‍ය තියෙන ආහාර පාන ගොඩාක් භාවිතා කරනවා. ඒ වගේම අපිට ඇලර්ජික් වෙන ඇලර්ජන්ස් තියෙනවා පරිසරය හරියට. අන්න ඇලර්ජන්ස් වලටත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට තවත් හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි අපි පාවිච්චි කරන සමහර සබන් වර්ග. මේ වෙන හාෂ් සෝප්, ඒ කියන්නේ සැර සබන් වර්ග. ඒවයි තියෙන රසායනික ද්‍රව්‍ය හේතු වෙනවා. අපි ගන්න ආහාර හැමතිස්සෙම කුළුබඩු අධික ආහාර, ඒ වගේම අර හිස්ටමින් වැඩිපුර තියෙන ආහාර, අපි කියනවා මේ ඇලර්ජික් වෙන්න පුළුවන් ආහාර. විශේෂයෙන්ම අන්නාසි, තක්කාලි, අච්චාරු, සැමන් වගේ ආහාර. ඒ වගේ ආහාර වැඩිපුර ගත්තත් මේක එන්න තියෙන ඉඩකඩ වැඩි. තියෙන කෙනෙක්ගෙන රෝගය වැඩි වෙනවා.
වගේම ස්ට්‍රෙස් එක මේ ආතතිය හැමතිස්සම ආතතියෙන් පෙළෙන අය. අනේ එතකොටත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් ඇති වුණොත් වැඩි වෙන්නත් පුළුවන්. ඒ වගේම සමහර ඇඳුම් පැළඳුම් වර්ග සමහර පළඳින දේවල් අපි අපේ channel එකේ වීඩියෝ එකකින් විස්තර කරලා තියෙනවා මේ contact dermatitis කියලා සමේ ඇලර්ජි මේ තත්ත්වයක් සම්බන්ධව. ඒතකොට සමහර වෙලාවල් තියෙනවා මේ eczema එකත් අන්න ඒ වගේ එන්න පුළුවන්. ඉතින් හේතු ගණනාවක් තියෙනවා සමහර වෙලාවට හේතු හොයාගන්නත් බැයි ඉබේමත් වෙනවා සමහර වෙලාවට මේ හොඳට රෝගියා සුව වෙලා හිටපු කෙනා මෙන්න දවස් දෙක යනකොට ආයෙ ඇවිල්ලා ඉතින් කුඩා දරුවන් මේ ඉතින් පාසල යන දරුවන් ගැන විශේෂයෙන්ම ඒ පළඳින මේස් වර්ගවල තියෙන නයිලෝන් ගතිය සමහර වෙලාවට ඇලර්ජික් වෙලත් එන්න පුළුවන් එක්සීමා තියෙනවා නම් මේ නයිලෝන් මේස් පළඳීම නිසා තවත් වැඩිවීමක් සිද්ධ වෙන්නත් පුළුවන් ඉතින් ගොඩක් අය හිතනවා මෙවැනි දේවල් ආපුවාම සාමාන්‍ය ජනතාව හිතන්නේ මේ ඇඟ සිසිල් වෙන දේවල් ඇඟ සීතල කරන දේවල් දුන්නොත් හරියයි මේ ඇඟේ ඌෂ්ණය වැඩි වෙලා මං කලින් කිව්වා වගේ රක්ත වාතය වැඩි වෙලා රක්තය ඇවිල්ලා ඔහොම හිතනවා සමහර වෙලාවට සව් බාර්ලි වගේ ඇඟ නිමෙන දේවල් දෙන්න ඕනේ කියලා හිතලා ඒව ලබා දෙනවා අන්තිමට වෙන්නේ මොකද්ද රෝගියාට මේ නැතිසෙමුකුත් ඇවිල්ලා රෝග ලක්ෂණ තව වැඩි වෙන්න පුළුවන් ඉතින් මෙතෙන්දී එහෙම තීරියක් නෑ අත වශයෙන්ම ඇලර්ජි එකට බේත් කරන්න ඕනේ මේක ඉතා හොඳ පාලනයක් සිද්ධ කරන්න පුළුවන් විශේෂ බටහිර ඖෂධ මගින් ඉතාම කරදරකාරී තත්වයක් වෙනවන රෝගීන්ට ඉතා ඉක්මනින්ම බටහිර වෛද්‍ය ප්‍රතිකාර මගින් අඩු කරගන්න පුළුවන් ඉතින් මෙතෙන්දී බටහිර විද්‍යාත්මක ප්‍රතිකාර වලට යෙදෙනවා විශේෂයෙන්ම බොන ඖෂධ තියෙනවා කටින් පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම ආලේප කරන ද්‍රව්‍ය තියෙනවා ඒව පාවිච්චි කරන්න පුළුවන් මම මුලින් සඳහන් කළා විශේෂයෙන්ම මේ eczema කියන තත්වයක සමහර වෙලාවට බැක්ටීරියා ආසාදනය එන්න පුළුවන් දිලීර ආසාදනය එන්න පුළුවන් අන්න ඒවට එවැනි වෙලාවක අපිට හොඳට නිරීක්ෂණය කරලා එවැනි ආසාදනයක් තියෙනවා කියලා සැක කරනවා නම් අන්න ඒ බැක්ටීරියා නාශක එහෙම නැත්නම් දිලීර නාශක ඖෂධත් එකතු කරන්න ඕනේ ඇලර්ජි එක විතරක් දුන්නට ඇලර්ජි එකට විතරක් දුන්නට හරියන්නේ නැහැ ඒ වගේම තමයි eczema තියෙන රෝගීන් විශේෂයෙන්ම අවු අගුණ ඒගොල්ලන්ට අපි මේ අවුවේ තියෙන අල්ට්‍රා වයලට් කිරණ ගැන පැහැදිලි කරලා තියෙනවා අපේ එක වීඩියෝ එක. ඒවයි තියෙන අගුණ මොනවද කියලා. ඉතින් සමහර වෙලාවට මේ අල්ට්‍රා වයලට් කිරණ ගොඩක් වෙලාවට එළියේ වැඩ කරන කෙනෙක් නම් ග්‍රවුන්ඩ් එකේ ඉන්නවනම් කුඹරක ඉන්නවනම් අන්න එතකොට මේ තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. සන් එක්ස්පෝෂර් එක අඩු කරන්න ඕනේ අත්ත වශයෙන්ම. ඒක අහිතකර වෙනවා ගොඩක් අයට. ඉතින් බටහිර වෛද්‍ය විද්‍යාත්මකව රෝගය හොඳට පාලනය කරන්න පුළුවන්. නිරන්තරයෙන්ම රෝගේ එන අය ඉන්නවනම් ඖෂධ ටිකක් දිගට අරගෙන මේක පාලනය කරලා තියාගන්න පුළුවන්. හැබැයි මේක නැවත නැවත මතුවෙන්න පුළුවන් මං කලින් සඳහන් කළා. ඉතින් ගොඩක් රෝගීන් අහන එකක් තමයි ඇවිල්ලා ડોක්ටර් මේක සුවයක් වෙන්නේ නැද්ද? දැන් මේ බේත් බොනෝ ඉවරයක් නැහැ. එහෙම සුවයක් ගන්න බැරිද කියලා එහෙම අහනවා. හැබැයි එහෙම වෙන අය ඉන්නවා. මෙහෙම බේත් කරයි යනකොට ඒක ඔටෝමැටිකලිම ඇඟෙන් සිද්ධ වෙනවා මේක රෝග එක්සීමගේ තත්ත්වය ඉබේම සෙටල් වෙනවා ඉබේම අඩු වෙලා යනවා ඉතින් එහෙම වෙනවා එහෙම වෙන්නේ කාටද කියලා එකපාරට කියන්න බෑ ඉතින් අර බේත් කරගෙන යනකොට කාලයක් ඇද්දි සමහර අයට මේක එන්නෙම නැති තත්ත්වයක් එනවා හැබැයි එක වෙලක් බේත් දීලා එකපාරක් බේත් දීලා මෙන්න මෙතනින් ඉවරයි මේ රෝගී කියලා එහෙම කියන්න බෑ ඉතින් මෙතෙන්දී තවත් කතාවක් මට කියන්න තියෙනවා ගොඩක් වෙලාවට මේ දේශීය වෛද්‍ය ක්‍රමය තුල තියෙනවා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල මේ රක්ත ශෝධක මේක ලේ සුද්ධ කරන ඖෂධ කියලා කතාවක් තියෙනවා අන්නේ තීරියත් ගොඩක් වෙලාවට මෙතෙන්දී ඉතා වැදගත් වෙනවා මොකද මේක බටහිර වෛද්‍ය විද්‍යාත්මකව නැති කතාවක් මේ දේශීය වෛද්‍ය ක්‍රමයේ විස්තර කරන මේ ලේ දූෂ්‍ය වුණාම අපේ ලේ ධාතුව දූෂ්‍ය වුණාම රෝග ඇති වෙනවා කියලා විශේෂයෙන්ම සමේ රෝග ඉතින් එවැනි දේවල් අත වශයෙන්ම අපි දකිනවා අත වශයෙන්ම බටහිර වෛද්‍ය විද්‍යාව විස්තර නොකලත් මේ දේශීය වෛද්‍ය ක්‍රමයේ මේ විස්තර කරන දේ ගොඩක් ලොකු දෙයක් තියෙනවා අපි අධ්‍යකලා තියෙනවා මේ නිරන්තරයෙන්ම එන කෙනෙකුට රක්ත ශෝධක ඖෂධ සම්බන්ධ කිරීම මගින් රෝගියාට මේ ළඟ ළඟ එන එක රෝගේ උස්සන්න වෙන සම්පූර්ණයෙන්ම පාලනය කරන්න පුළුවන් කියලා මේ ප්‍රතිකාර වර්ග දෙක එකට සම්බන්ධ කිරීම මගින් එම ක්‍රම දෙක සම්බන්ධ කිරීම මගින් ඉතාම සාර්ථකව ප්‍රතිකාර කරන්න පුළුවන් කියලා අධ්‍යක්ීමක් තියෙනවා අපිට ඉතින් එක්සීමා රෝගී තත්ත්වයේදී මේ සමහර උදවියගේ මතයක් තියෙනවා මේවා හොඳ කරන්න හොඳ නෑ මේ ඇඟේ සැර පිට වෙන්නේ මේක හොඳකොලුත් ප්‍රශ්නයක් මේක ඔළුවට ගහන්න පුළුවන් ඔළුවේ කැක්කුම එන්න පුළුවන් නැත්තම් මේක ඇඟේ වෙනත් දෙයක්කට හැරෙන්න පුළුවන් කියලා මතයක් තියෙනවා ඉතින් මේක ඇත්තක් නෑ අත්ත වශයෙන්ම හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මේ එක්සීමා කියන ඇලර්ජි එකක්
ඒවගේම එක්සීමා තියෙන අයට සමහරයි ඉන්නොම එක්සීමා හොඳ වුණා මොන ඇස්ම වගේ ගතියක් එන්න පුළුවන්. ඉතින් ඒකත් ඇලර්ජි එකක්. මේ ඇලර්ජිගේ ස්වරූපය සමහර වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. මේ සමේ තියෙන ඇලර්ජික සමහර විට හුස්ම ගන්න මාර්ගයට ඇලර්ජි එකක් විදිහට එන්න පුළුවන්. එහෙම සම්බන්ධයක් තියෙනවා. මේ සමහරවිට මේ ඇස්ම හොඳ වුණාම සමහර අයට එක්සීමා කියන තත්ත්වය එහෙම එන්න පුළුවන්. එතන ලින්ක් එකක් තියෙනවා. මොකද ඇලර්ජිස් කියන එක එකිනෙකට සම්බන්ධ නිසා. මොකද මේ සියලු දේම වෙන්නේ අපේ තියෙන ලේවල තියෙන ප්‍රතිශක්ති කරන පද්ධතියේ ක්‍රියාකාරීත්වය නිසා ප්‍රධාන වශයෙන්. ඉතින් ඒවැයේ ක්‍රියාකාරීත්වයේ යම් වෙනස් වීම නිසා අපේ ඇඟට මහිත කර වෙලා මෙවැනි රෝගී තත්ත්ව ඇති වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පැහැදිලි මේ එක්සීමා කියන රෝගී තත්ත්වය හොඳට පාලනය කරගන්න පුළුවන්. තා ඉක්මනින් පාලනය කරගන්න පුළුවන්. අපි දන්නවා මේ සමහර දේශීය වෛද්‍ය ක්‍රමේ ප්‍රතිකාර ක්‍රම කරන්න ගියාම රෝගය උස්සන්න වෙනවා. රෝගය උස්සන්න වෙලා රෝගියාට මොකවත් කර කියා ගන්න බැරි වෙනවා. නමුත් අද කාලේ රෝගීන්ට එවැනි දේවල් වලට යන්න බෑ. කාලය ඊටම වටිනවා. රැකියාවට යන්න ඕනේ. ඉතින් දේශීය වෛද්‍ය ක්‍රමේ ප්‍රතිකාර ක්‍රම තියෙනව නැත්තේ නෑ. ගොඩක් කල් යනවා. අද කාලේ රෝගීන්ට ඒවම කර කර ඉන්න වෙලාවක් නෑ. අන්න උතන ප්‍රශ්නයක් තියෙනවා එවැනි. ඉතින් කොහොම වුණත් වෛද්‍ය ක්‍රම දෙක සංකල්පනේ ඉතාම සාර්ථකයි කියන එක කියන්න ඕනේ. ඉතින් අදත් මම සමු ගන්නවා අමරණ මෙඩ්සර්ව්ස් විශේෂ වෛද්‍ය විද්‍යා channel එකේ. සුබ දවසක් ඔබ සියලු දෙනාට. නැවත මුණ ගැසෙමු අලුත් දෙයක් සමඟ.